பிரிவென தகம் பாசலகா பாசல யூடியூப் நாளிக்காவட்டு ஒபவ சாதரியம் பிலிதனிபின் அப்பி தவத் பிரஸ்ன பத்திரேக்கு பிரஸ்ன பத்திரையா பிரஸ்னியா சாக்கச்சக்கரானிட்டு பலாபுருத்துவேன் பிரஸ்ன பத்திரையா சாக்கச்சக்கரானிட்டு பலாபுருத்துவேன் தர்மாச்சாரிய பிரஸ்னோத்தர அபிதர்மே ஹைவினி பிரஸ்னே திதாஸ் தாஹத சஹா திதாஸ் தஹாட்டு வரசே திதாஸ் தாஹத திதாஸ் தஹாட்டு வரசே அபிதர்மே பிரஸ்ன பத்திரே பிரஸ்ன பத்திர அங்க துண லெபுனு பிரஸ்ன பத்திரே பிரஸ்னியாக சாக்கச்சா கரானி ஹைவினி பிரஸ்னே பஞ்சஸ்கந்தே பிலிவெளின் நம் கரான் இதாமத் லேசி பகசு பிரஸ்னியா பஞ்சஸ்கந்தே நம் கரான் ரூபஸ்கந்த வேதனாஸ்கந்த சஞ்ஞாஸ்கந்த சங்காரஸ்கந்த விஞ்ஞானஸ்கந்த ரூபஸ்கந்த வேதனா கந்த சஞ்ஞாக்கந்த சங்காரக்கந்த விஞ்ஞானக்கந்த ரூப உபாதானக்கந்த வேதனா உபாதானக்கந்த சஞ்ஞா உபாதானக்கந்த சக சங்கார உபாதானஸ்கந்த விஞ்ஞான உபாதானக்கந்த கீழா உபாதானஸ்கந்த விதிட்டு அத்மேக்கு தக்வன் புழுவாங்க ஹெபை அப்பட்ட கியான்னே பஞ்சஸ்கந்தே நாம் கரான கீழ பமனாய் மெத்தனதி ரூப இஸ்கந்த வேதனா இஸ்கந்த சஞ்ஞா இஸ்கந்த சங்கார இஸ்கந்த விஞ்ஞான ஸ்கந்த கீழ வித்தராய் அப்படி தாக்குவான் உபாதானிக்கேன வச்சினை பாவிச்சுக்கிறான் உபாதானிக்கேனுக்கு பஞ்ச உபாதான ஸ்கந்தே விதியட்டு சந்தானினுவா மே பஞ்சஸ்கந்தே தாக்குவான் மே பஞ்சஸ்கந்தே மத்தமாய் உபாதானிக்கிறகனீமத்திற்கு பஞ்ச உபாதான ஸ்கந்தே பவட்டு பத்தேன் உபாதான ஸ்கந்தே நாம் கரான கீழ வரதிலாவாத் ஒப்பட்ட பிரஸ்னியாக்கியும் விழாத்திபுனு மே பகம ஒப்பட்ட உபாதான ஸ்கந்த கீழ நாம் கராட பாசே நிவர்தி பிளித்துராக் பவட்டு பட்கிறகான புழுவா එම ස්කන්ධ චිත්ත චෛතසික රූප යන පරමාර්ථ ධර්ම වලට බෙදා දක්වන චිත්ත චෛතසික සහ රූප කියන පරමාර්ථ වලට වෙන් කරන්නට කියනවා රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පහම චිත්ත විඥාන ස්කන්ධය චිත්ත විදිහට ගන්නට පුළුවන්කම තියෙනවා චෛතසික විදිහට වේදනා ස්කන්ධ සඤ්ඤාකන්ද කියන දෙක රූප විදියට රූපස්කන්ධ සංකාරකන්ද රූපස්කන්ධ සහ සංකාරකන්ද කියන දෙක සංකාරකන්ද කියන එක විශේෂ අවස්ථාවක් වෙනවා සංකාර කියන වචනේ සංකාරස්කන්ධය කාය සංකාර වචී සංකාර සහ මනෝ සංකාර කියන කොටස් තුන යටත් සාකච්ඡා වෙලා තිබෙන නිසා ඇතැම් වෙලාවට අපිට චිත්ත කියන කොටසට මනෝ සංකාර අන්තර්ගත වෙන නිසා චිත්ත කියන කොටසට ඇතුළත් කරන්නට පුළුවන්කම තියෙනවා ප්‍රශ්නේ විදිහට අපිට මේ වගේ පිළිතුරක් සපයන්නට පුළුවන්කම තියෙනවා චේතනාහං භික්කවේ කම්මං වදාමි චේතිත්වා කම්මං කරෝති කායන වාචා මනසා යන පාඨයේ සරල අදහස දක්වා පංචස්කන්ධයේ සිව්වැන්න පිළිබඳ විස්තරයක් කරන්න චේතනාහං භික්කවේ කම්මං වදාමි චේතිත්වා කම්මං කරෝති කායන වාචා මනසා යන පාඨයේ සරල අදහස දක්වා පංචස්කන්ධයේ සිව්වැන්න පිළිබඳ විස්තරයක් කරන්න කියන ප්‍රශ්නේ මේ පාලි පාඨයේ සරල අදහස අපි දන්නවා බොහෝ දෙනෙක් අපි දහම් දරුවන් විදිහට මේ තේරුම දන්නවා අපි බලමු මේ අදහස කොහොමද අපිට දක්වන්න පුළුවන් කියලා භික්ෂූනි මම චේතනාව කර්මයේ යයි කියමි චේතනාහං භික්කවේ කම්මං වදාමි භික්ෂූනි මම චේතනාව කර්මයේ යයි කියමි සිතින් සිතා කයින් වචනයෙන් හා මනසින් කර්ම සිදු කරයි චේතිත්වා කම්මං කරෝති කායන වාචා මනසා සිතින් සිතා කයින් වචනයෙන් හෝ මනසින් කර්ම සිදු කරයි කියන අදහස තමයි චේතනහම් භික්කවේ කම්මං වදාමි චේතිත්වා කම්මං කරෝති කායන වාචා මනසා කියන පල්පාටිය අදහස ඊළඟ කොටස විදිහට අපිට කියන්නේ පංචස්කන්ධයේ සිව්වැන්න පිළිබඳ විස්තරයක් කරන්නට කියලා පංචස්කන්ධයේ සිව්වැන්න තමයි සංකාර ස්කන්ධේ සංකාර ස්කන්ධේ අපි බලමු සංකාර ස්කන්ධේ පිළිබඳව ධර්මානුකූලව මොනවද විස්තර කරන්න පුළුවන් කරුණු කියලා සංකාර ස්කන්ධේ පංචස්කන්ධයේ සිව්වැන්නයි හතර වෙන්න සංස්කාර ස්කන්ධේ සංකාර ස්කන්ධ චේතනාව මුල් කොටගත් කය වචන සිත යන දොරටු තුنين 15 වන ක්‍රියාව සංකාර නම් වෙති
චේතනාව මුල් කරගත්ත කය වචන සහ සිත කියන දොරටු තුනෙන්ම පහළ වන ක්‍රියා. ඒ දොරටු තුනින්ම ක්‍රියාත්මක වෙන ක්‍රියාවන් තමයි සංකාර විදිහට හැඳින්වෙන්නේ. මේ ක්‍රියා මමත්වයෙන් සැලකීමට පුද්ගලයා හුරු වී සිටින අතර මේ ක්‍රියාවන් පුද්ගලයා මමත්වයෙන් සලකන්න හුරු වෙලා ඉන්නවා. මම යමි, මම කතා කරමි, මම සිතමි ආදී ප්‍රකාශ මගින් ඒවට අනන්‍යතාද ආරෝපණය කරගෙන සිටි. මම යමි, මම යනවා, කතා කරනවා, මම හිතනවා, ඔය විදිහට එක එක අනන්‍යතා පවා ආරෝපණය කරගෙන සිටිනවා. මේ අනුව ධර්මයෙහි සංඛාර යන්න කොටස් තුනකට වෙන් කර දක්වා තිබේ. සංඛාර කියන එක කොටස් තුනක් යටතේ දක්වලා තිනවා ධර්මානුකූලව ධර්මයේ තුල. ඒ තුන තමයි කාය සංඛාර, වචී සංඛාර සහ මනෝ සංඛාර කියන්නේ. කාය සංඛාර, වචී සංඛාර සහ මනෝ සංඛාර. ඔබට පිළිතුරු ලියද්දි පිළිතුරු පත්‍රය නිරීක්ෂණය කරන නිරීක්ෂකයාට පහසුවක් වීම සඳහා, ඒ නිරීක්ෂකයාගේ අවධානය දිනා ගැනීම සඳහා කළු පාට සහ නිල් පාට වගේ පෑන් දෙකක් පාවිච්චි කරලා විශේෂ කරුණු විශේෂ විදිහට දක්වමින් පිළිතුර ඉතාමත් නිර්මාණශීලීව, ඉතාමත් අලංකාරවත් විදිහට පැහැදිලිව පිළිසිඳුව ඉදිරිපත් කරනකොට ලකුණු ලබා ගැනීමට ඉතාමත් පහසු වෙනවා. ඒ නිසා ඔබට පාවිච්චි කරන්නට පුළුවන් නිල් පාට සහ කළු පාට පෑන් කියන පෑන් වර්ග දෙක විතරයි. මෙම ඉගැන්වීමට අනුව සංඛාර ස්කන්ධයට ඇතුළත් වන සියල්ලම මෙම කරුණු සියල්ල ලෙස දැක්විය හැකියි. කාය සංඛාර, වචී සංඛාර සහ මනෝ සංඛාර කියන තුන තමයි සංස්කාර ස්කන්ධය යටතේ කතා කරන සියලුම දේවල් අන්තර්ගත වෙන්නේ. මම යමි යනුවෙන් ප්‍රකාශ කරන කල්ලි මෙම අදහස් කරන ස්ත්‍රිය හෝ පුරුෂයා ධර්මානුකූල විග්‍රහවන ආකාරයට හේතු සහ ප්‍රත්‍ය සමූහයකගේ ඒක රාශි භාවයේ යම්කිසි ස්ත්‍රියක් හෝ යම්කිසි පුරුෂයෙක් කියන මම යමි කියලා, මම යනවා කියලා කියනවා. එහෙම කියන්නේ ධර්මානුකූල විස්තර කරද්දී හේතු සහ ප්‍රත්‍ය විශාල රාශියකගේ ඒක රාශි භාවයක් තමයි නාම රූප කියන ඒක රාශි භාවය තමයි ස්ත්‍රියක් කියන්නේ, නැත්නම් පුරුෂයෙක් කියන්නේ. එනම් එසේ ඒක රාශි වූ රූපමය සංඛාර කාය සංඛාර ස්කන්ධේ වේ. එහෙම ප්‍රකාශයට පත් කරපු රූපය අයිති කෙනා ඒ රූපය රූපමය සංඛාර විදිහට අපිට දක්වන්න පුළුවන්කම තියෙනවා. මම කතා කරමි යනුවෙන් යම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් ප්‍රකාශ කරන්නේ නම් එම අවස්ථාවේදී මුලින් සඳහන් කළ කාය සංඛාරයක් සමග සම්බන්ධ වූද චේතනා රාශියක් ඒක රාශිය වූද අවස්ථාවකි. මම කතා කරනවා කියලා කිව්වම කාය සංඛාරයක් සහ මනෝ සංඛාරයක් එකතු වෙච්ච වචී සංඛාරයක් තමයි සිද්ධ වෙන්නේ, වචනයෙන් කරන ක්‍රියාවක්. එම සියලු ස්කන්ධ භාවයන් එක්ක පුද්ගලයන් යම් කතාවක්, යම් අර්ථ සහිත අදහසක් ප්‍රකාශයට පත් කරයි. කයත් එකතු වෙනවා, වචනත් එකතු වෙනවා, හිතත් එකතු වෙනවා. එතකොට තමයි පුද්ගලයෙක්ට යම් කිසි අදහසක්, යම් කිසි ප්‍රකාශයක් සිද්ධ කරන්නට පුළුවන්කම තියෙන්නේ. ඒ සඳහා කාය සහ මනෝ යන සංඛාරයන්ද හේතු වී ඇත. යම් කිසි කතාවක් වචී සංඛාරයක් ඉදිරිපත් කරනවා නම්, වචී සංඛාරයක් සිද්ධ වෙනවා නම්, වචනයෙන් වෙන යම් කිසි ක්‍රියාවක් සිද්ධ වෙනවා නම්, ඒ දේ සඳහා අනිවාර්යයෙන්ම කාය සංඛාරය සහ මනෝ සංඛාරය කියන දෙකත් ඒක රාශිය වෙනවා, එකතු වෙනවා. තවත් අවස්ථාවකදී පුද්ගලයා සිතීම් මාත්‍රයක් පමණක් සිදු කරන අවස්ථා පැවති හැකියි. යම් කිසි පුද්ගලෙක් හිතීමක් පමණක් හිතනවා පමණයි ඒ දේ ක්‍රියාවට නංවන්නේ, වචනයක් විදිහට ප්‍රකාශ කරන්නේ හෝ කායික ක්‍රියාවක් විදිහට සිද්ධ කරන්නේ නැති අවස්ථාවක් වෙන්න පුළුවන්. එවිට පුද්ගලයාගේ කය සහ සිත පමණක් ක්‍රියාත්මක වේ. කය සහ හිත පමණයි ක්‍රියාත්මක වෙන්නේ අවස්ථාවේ. වාචික අවස්ථාවක් සිදු නොවේ. තවත් ලෙසකින් ප්‍රකාශ කරන්නේ නම් චේතනාව මුල් කරගත් කායික, වාචික හා මානසික සියලු රාසීභූත වීම, රාසීභූත වීම කියන්නේ එකතු වීම, සංඛාර ලෙස දැක්විය හැකිවන අතර චේතනාව මුල් කරගත්ත කායික, වාචික සහ මානසික සියලු එකතු වීම තමයි සංඛාර විදිහට දක්වන්නේ. සියල්ල දැඩිසේ මනසින් ගත්කල්ලි සංඛාර උපාදාන ලෙසින්ද හැඳින්වේ. මේවා දැඩි විදිහට මනසින් අල්ලගත්තට පස්සේ මනසින් ග්‍රහණය කරගත්තම මේක සංඛාර උපාදාන විදිහට, සංඛාර උපාදාන ස්කන්ධ විදිහට විස්තර කරන්න පුළුවන්. සංඛාර ක්‍රියාකාරීත්වය පිළිබඳ වැඩිදුරටත් දැක්වීමේදී මිනිස් සිත
යොමුවන ආකාරය අනුවද වර්ගීකරණය කළ හැකිය. මිනිසාගේ සිත යොමුවන ආකාරය අනුවත් මේ සංඛාර කියන එක පිළිබඳව විග්‍රහයක් ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ අනුව සිත කොටස් දෙකකට බෙදේ. සිත කොටස් දෙකකට බෙදෙනවා උඩු සිත සහ යටි සිත කියලා. යනු එම වර්ගීකරණය. මෙම යටි සිත සහ උඩු සිත පිළිබඳවම අංගුත්තර නිකායේ සංචේතන වර්ගයේ පළමු වෙනි සූත්‍රයේ විස්තර කර තිබේ. මේ යටි සිත සහ උඩු සිත පිළිබඳව අංගුත්තර නිකායේ සංචේතන වර්ගයේ පළවෙනි සූත්‍රයේදී විස්තර කරලා තියෙනවා. ඒ අනුව මේ උඩු සිත සහ යටි හිත පිළිබඳව දැක්වෙන්නේ සම්පජාන අසම්පජාන යන කොටස් දෙකයි. සම්පජාන අසම්පජාන කියලා තමයි සංචේතන වර්ගයේදී සිත උඩු සිත සහ යටි සිත පිළිබඳව දක්වන්නේ. මෙම සම්පජාන සහ අසම්පජාන යන බෙදීමට අනුව මුලින් දැක්වූ කාය සංකාර, වචී සංකාර සහ මනෝ සංකාර යන සංකාර ස්කන්ධයට අයත් සියල්ල දැක්විය හැකි. මේ සම්පජාන සහ අසම්පජාන කියන කොටස් දෙක යටතේ උඩු සිත සහ යටි සිත කියන ඉගැන්වීම යටතේ කාය සංකාර, වචී සංකාර සහ මනෝ සංකාර කියන තුනම දක්වන්න පුළුවන්. සම්පජාන කාය සංකාර උදාහරණ අප දැනුවත්ව සිදු කරන කාය සංකාර. අපි දැනුවත්ව සිදු කරන කාය කර්ම කාය සංකාර. සම්පජාන කාය සංකාර. අසම්පජාන කාය සංකාර උදාහරණ ආහාර, ජීර්ණයේ, රුධිර ධාවනයේ වැනි සවිඥානිකත්වයෙන් තොර ක්‍රියා. අසම්පජාන කාය සංකාර තමයි ආහාර, ජීර්ණය, රුධිර ධාවනය වගේ සවිඥානිකත්වයෙන් විඥානයක් එකතු වෙලා විඥාන සිතක්, චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, කාය විඥාන, මේ ආදී විඥාන හිතක් සම්බන්ධ නැති අසම්පජාන කාය සංකාර. ආහාර ජීර්ණය සඳහා හිත සම්බන්ධයක් නැහැ. ආහාර ගත්තට පස්සේ ආහාර ජීර්ණය වීම කායිකව කෙරෙන යම්කිසි ක්‍රියාදාමයක් විදිහට ආහාර ජීර්ණය සිද්ධ වෙනවා. රුධිර ධාවනයක් ඒ වගේමයි. හැබැයි චේතනාවේ බලපෑම රුධිර ධාවනයේදී හේතු වෙනවා. හැබැයි එහෙම වුණාට රුධිර ධාවනයේ වේගය, පීඩනය, ඒ දේවල් වෙනස් වුණත් රුධිර ධාවනය කියන කාර්යය සිද්ධ වෙන්නේ හිතේ බලපෑම පදනම් කරගෙන නෙවෙයි. ඒක කායිකව සිද්ධ වෙන හෘදය වස්තුව හා සම්බන්ධව සිද්ධ වෙන ක්‍රියාදාමයක් විදිහට. සම්පජාන වචී සංකාර උදාහරණ අනුන්ගේ කතාවකට ගායනයකට සවන් දී. සම්පජාන වචී සංකාර. සම්පජාන වචී සංකාර උඩු සිත අනුන්ගේ කතාවකට ගායනයකට සවන් දී. උඩු සිතින් අපි කරන්නේ කාගේ හරි කතාවකට, එහෙම නැත්නම් ගායනයකට සවන් දෙන අවස්ථාව. අසම්පජාන වචී සංකාර උදාහරණ සිහි කර මතු කරගත නොහැකි යටි සිතේ කිඳා බැසගෙන ඇති වාචික අද්දකී. සිහි කරලා මතු කරගන්න බැරි යටිහිතේ තැම්පත් වෙලා තියෙන, තදින් තැම්පත් වෙලා තියෙන වාචසික අද්දකී. සම්පජාන මනෝ සංකාර උදාහරණ පොතපත, චිත්‍ර, මූර්ති, චිත්‍රපටි, දර්ශන ආදී හදාරන විට ඇතිවෙන සි. සම්පජාන මනෝ සංකාර චිත්‍ර රූප මෙවෙනවා කියලා අපි සමහර වෙලාවට සඳහන් වෙනවා. පොතක් කියවද්දී, චිත්‍රයක් බලද්දී, මූර්තියක් බලද්දී, චිත්‍රපටයක් බලද්දී අපිට ඇතිවෙනවා බොහෝ මනෝ සංකාර. මානසිකව ඇතිවෙන නිර්මාණ, මනස තුළ තමයි මේ සියලු දේම නිර්මාණය වෙන්නේ. අසම්පජාන මනෝ සංකාර උදාහරණ කාලයක් තිස්සේ යටිසිතේ බැසගෙන ක්‍රියාශීලී වන චිත්තජ රූප හිතේ උපන් සිතුවිලි නිදිගත් පසු මතු වන්නේද මේවා බව විශ්වාස කෙරේ. සම්පජාන අසම්පජාන හේවත් උඩු සිත යටි සිත මුල්වන මෙම ධර්ම විග්‍රහයට අනුව මුලින් සඳහන් කළ කායික, වාචික හා මානසික සියලු සංස්කාර ඔස්සේ පුද්ගලයාගේ සර්වාංග ව්‍යාප්තව සමස්ත පෞරුෂයේ සිසාරා මෙම සංකාර ස්කන්ධයන්ගේ බලපෑම පවතින බව ප්‍රකාශ කළ හැකිය. ඒ විදිහට අපිට කියන්න පුළුවන් සංකාර කියන ඉගැන්වීම හා සම්බන්ධව සංකාර ක්‍රියාත්මක වෙන විදිහ පුද්ගලයාගේ ජීවිතයට සම්බන්ධව තියෙන ආකාරය පිළිබඳව ඒ විදිහට විස්තර කරන්න පුළුවන්. තුන්වෙනි ප්‍රශ්නේ ප්‍රොමිලක්කන් තුන
ප්‍රශ්නේ තමයි චතුර්විධ විපල්ලාස නම් කර ඒවා පුද්ගලයාට යථාර්ථය දැකීමට බාධා කරන අයුරු සනිදර්ශනව පහදන්න. චතුර්විධ විපල්ලාස නම් කර ඒවා පුද්ගලයාට යථාර්ථය දැකීමට බාධා කරන අයුරු සනිදර්ශනව පහදන්න කියන ප්‍රශ්නේ ලකුණු 7ක ප්‍රශ්නයක්. ආදර්ශ පිළිතුරක් තමයි අපි නිර්මාණය කරන්නේ. මේ විෂය කරුණු අදාළ කරගෙන ඔබේ නිර්මාණශීලීත්වයේ පදනම් කරගෙන මේ විෂය කරුණු වලට අදාළ වෙන විදිහට වැරදෙන්නේ නැති වෙන්න, පැටලෙන්නේ නැති වෙන්න පිළිතුරු ගොඩනගන්නට පුළුවන්. ඒ සඳහා අත්කලක් වෙන්නට අපි මේ විදිහට උත්තරයක් බලමු. චතුර්විධ විපල්ලාස පළවෙනි කොටසෙන් කියන්නේ විපල්ලාස හතර නම් කරන්න කියලා. අනිත්‍ය දේ නිට්ටිය ලෙස දැකීම. අනිත්‍ය නිට්ටන් දුක් සහිත දේය සුඛ සහගත ලෙස සිටීම. අනාත්මීය දේ ආත්මයයි ගැනීම. අසුභ දේ සුභයයි ගැනීම. අසුභ දේ සුභයයි ගැනීම, අනිත්‍ය දේ නිත්‍ය ලෙස ගැනීම, දුක් සහිත දේ සුඛ සහගත දේවල් ලෙස ගැනීම, අනාත්මීය දේ ආත්මීය දේ ලෙස ගැනීම, අසුභ දේ සුභ ලෙස ගැනීම කියන කරුණු අතර විපරීත සංඥාවන් විදිහට දක්වන යනුවෙන්ම විපල්ලාස හතර සංඥා විපල්ලාස සූත්‍රයේ සඳහන් වී තිබේ. සංඥා විපල්ලාස සූත්‍රයේ විදිහටයි දක්වලා තියෙන්නේ. මෙම කරුණු මඤ්ඤණා ලෙස හැඳින්වෙන අතර විපරීත ලෙස ලෝකයේ ස්වභාවයන් දෙස බැලීමක් මින් අදහස් කෙරේ. විපරීත විදිහට ලෝකයේ දිහා බැලීමක්, අනිත්‍ය නම් ලෝකයේ තියෙන දේවල් අනිත්‍ය විදිහට නිත්‍ය නැහැ කියලා දකින්නේ නැති මේක නිත්‍යයි කියලා දකිනවනම් ඒක විපරීත සංඥාවක්. ඒක මඤ්ඤණාවක්. ඒක මානසික ගැටලුවක්. දුක් සහිත දෙයක් ඒක දුක් සහිත නැහැ කියලා අපි දකිනවා නම් ඒක සැප සහගතයි කියලා දකිනවා නම් ඒකත් මඤ්ඤණාවක්. ඒක මානසික ගැටලුවක්. අනාත්මීය දෙයක් ආත්මීයයි කියලා හිතනවා නම් මම මගේ කියලා හිතනවා නම් ඒකත් මඤ්ඤණාවක්. මානසික ගැටලුවක්. අසුභ දේවල් සුභයි කියලා හිතනවා නම් ඒකත් පුද්ගලයා ගැටලුවක් බවට පත් වෙනවා. ඉතින් අපිට කියන්නේ චතුර්විධ විපල්ලාස නම් කර ඒවා පුද්ගලයාට යථාර්ථය දැකීමට බාධා කරන අයුරු සනිදර්ශනව පහදන්න කියන එක. නැවත නැවත ප්‍රශ්නය බලමින් ඔබ පිළිතුරු ලියන්නට පෙළඹෙන්න. මොකද පිළිතුරු ලියාගෙන යනකොට ඔබට වෙනත් අදහස් ප්‍රශ්නයට අදාළ නැති දේවල් ඇතුළත් වීමේ අවස්ථාව තියෙන්න පුළුවන්. ඒ වගේ ප්‍රවණතාවයක් ඇති වෙන්න පුළුවන්. ඔබ කලබල වෙලා හදිස්සියෙන් වෙලාව පිළිබඳව බලමින් කාලය කළමනාකරණය කරමින් ඉදිරියට ප්‍රශ්නයට පිළිතුරු ඉදිරිපත් කරන නිසා, සපයන නිසා, නිර්මාණය කරන නිසා නිතර නිතර බැලීම වැදගත් වෙනවා. යේන යේනහි මඤ්ඤන්ති තතෝ තං හෝති අඤ්ඤතා යනුවෙන් ලෝ පවතින්නේ අනෙක වන අතර පුද්ගලයා සිතන්නේ සහ දකින්නේ වෙන ආකාරයකට බව මේ පිළිබඳ දක්වන සුත්ත නිපාතයේ සල්ල සූත්‍රයේ දැක්වී තිබේ. මේ සංඥා විපල්ලාස පිළිබඳව, විපරීත මඤ්ඤණා පිළිබඳව පුද්ගලයා යොමු වෙන ආකාරය පිළිබඳව දක්වන තැනදී යේන යේනහි මඤ්ඤන්ති තතෝ තං හෝති අඤ්ඤතා යනුවෙන් ලෝව පවතින්නේ අනෙක ලෝකේ තියෙන්නේ වෙන දෙයක් අතර පුද්ගලයා සිතන්නේ සහ දකින්නේ වෙන ආකාරයට ලෝකයේ තියෙන්නේ වෙන දෙයක් දකින්නේ සහ හිතන්නේ ලෝකයේ දිහා, ලෝකයේ තියෙන දේවල් දිහා වෙන විදිහකට. ඒ බව සඳහන් කරන්නේ සුත්ත නිපාතයේ සල්ල සූත්‍රයේදී. අනිත්‍යේ නිච්ඡන්ති සංඥා විපල්ලාසෝ. අනිත්‍ය දේ නිත්‍ය ලෙස දකිනවා. දැකීමසක් මඤ්ඤණාවකි. අනිත්‍යේ නිච්ඡන්ති සංඥා විපල්ලාසෝ. අනිත්‍ය දේ නිත්‍ය ලෙස දැකීම මඤ්ඤණාවකි. විපරීත සංඥාවකි. අසුතවා පුතුජ්ජනෝ පඨවින් පඨවිතෝ සංඤත්වා පඨවින් මඤ්ඤති. අසුතවා ධර්මය නොදත් නොඇසු පුතුජ්ජනය. අසුතවත් කියන්නේ ධර්මය අහලා නැති, ධර්මය නොදන්න කෙනා. පොළොව පොළොව වශයෙන් හඳුනාගෙන, මහ පොළොව මහ පොළොව විදිහට සලකනවා. පෘථුවිය පෘථුවි වශයෙන් හඳුනාගෙන
නිච්ච සුඛ අත්ත අනුහිතයි. පෘථුවිය ගැන සතුටු වේ. ඊට එසේ සිටීමට හේතුව කුමක්ද? ඒ විදිහට පුද්ගලයා හිතන්නට හේතුව කුමක්ද? පෘථුවිය පිළිබඳ නිසියාකාර ලෙස නොදැනීමයි. පොළොව පොළොව විදිහට හිතන්නේ පෘථුවිය පෘථුවි වශයෙන් හඳුනාගන්නේ. ඒ හඳුනා ගන්න පොළව පෘථුවිය පුද්ගලයන් ඒ හැම දෙයක් පිළිබඳව නිත්‍යයි සුඛයි ආත්මයි කියලා ගන්නෙ. ඒකට හේතුව පෘථුවිය පිළිබඳව, ලෝකයේ පිළිබඳව, සත්‍යය පිළිබඳව නිවැරදි විදිහට වැටහීමක් නැති නිසා කියලා දක්වනවා. යනුවෙන් දක්වන පරිදි මහ පොළොව ආදී සියල්ල කෙරෙහි පුද්ගලයා විපරීත අදහස් ඇති කර ගන්නා බව දැක්වේ. ඒ විදිහට නොදැනීම නිසා පුද්ගලයා ඒ වගේ විපරීත සංඥාවක් ඇති කර ගන්නවා. ලෝකෙහි පවතින දුක්ඛ දුක්ඛතා සාමාන්‍ය පුද්ගලයාගේ සිත් තුළ ඇතිවන දුක්, විපරිණාම දුක්ඛතා වෙනස් වීම නිසා ඇතිවන දුක් සහ සංඛාර දුක්ඛතා යනුවෙන් ලොව පවතින දුක් බව හඳුනා නොගෙන පුද්ගලයා විපරීත මනසින් ලොව දෙස බලයි. දුක්ඛ දුක්ඛතා, විපරිණාම දුක්ඛතා සහ සංඛාර දුක්ඛතා කියලා දුක්ඛාරය සත්‍ය යටතේ තෙරවාදී බුදුදහමේ මූලික ඉගැන්වීම් කියන පොතේදී දීර්ඝව සාකච්ඡා කරලා තියෙනවා. මේ දුක් දුක් විදිහට ගන්නෙ නැතිව සුඛ සහගත විදිහට, සැප සහගත විදිහට ගත්තම ලෝකෙ දිහා යථාර්ථව පුද්ගලයාට බලන්න පුළුවන්කමක් හැකියාවක් ලැබෙන්නේ නැහැ. එම තත්වයන් මනාව අවබෝධ නොකොට යථාර්ථවාදීව නොගෙන දුක් සහගත ලෙස කටයුතු කරයි. මේ දේවල් පිළිබඳව අවබෝධ කරගන්නේ නැතිව ලෝකේ ඒ විදිහේ තත්වයට දුකටපත් වෙන්නේ නැහැ කියලා, සියලු දේම සැප සහගතයි කියන වෙනසකටපත් වෙන්නේ නැහැ කියලා, තමන් ළඟ තියෙන හැම දෙයක්ම ඒ විදිහටම පවතිනවා කියලා හිතාගෙන කටයුතු කරලා ඒව වෙනස් වුණාට පස්සේ අවසානයේදී සෑහෙන දුකටපත් වෙනවා පුද්ගලයා. ඒකත් විපරීත සංඥාවක්. මම මගේ වශයෙන් ගැනීමට දෙයක් නොමැති නමුත් ස්කන්ධ ධාතු සහ ආයතන යන ධර්ම විග්‍රහයට අනුවද සතර මහා භූත ධර්මයන්ගෙන් සැදුම්ලත් පුද්ගලයා නාම රූප දෙකෙහි සමவாயක් ලෙස දැක්වෙන බවද නොදක කටයුතු කිරීමද විපරීත ස්වභාවයකි. මම මගේ වශයෙන් ගන්න දෙයක් නැහැ. ස්කන්ධ ධාතු ආයතන සාකච්ඡා කරලා තියෙනවා ථේරවාදී බුදුදහමේ මූලික ඉගැන්වීම් කියන පාඩම් මාලාවේ සාකච්ඡා කරලා තියෙනවා මේ ස්කන්ධ ධාතු ආයතන කියන්නේ මොනවද කියලා. එහෙම නැත්නම් නාම රූප දෙකක් තමයි පුද්ගලෙක් විදිහට තියෙන්නේ. මම මගේ කියලා ගන්න දෙයක් නැහැ. ඉතින් මේ දේවල් පිළිබඳව මම මගේ වශයෙන් ආත්මීය වශයෙන් ගන්න එකත් විපරීත සංඥාවක්. සත්‍ය දකින්නට බාධාවක් වෙනවා ඒකත්. අසුභ වූ සියල්ල සුභ වශයෙන් ගැනීමද විපරීත අවස්ථාවකි. බුදුරජාණන් වහන්සේ පුද්ගලයා නව දොරකින් අසූචි පිටවන කුණු ගඩවල් 32කින් සැදුම්ලත් කෙනෙකු ලෙස විග්‍රහ කළ බුදුරජාණන් වහන්සේ දේශනා කරන අසුභ කුණු ගඩවල් 32කින් නව දොරකින් අසූචි බෑහෙන ශරීරයක් සතු කෙනෙක් තමයි පුද්ගලයා කියන්නේ කියලා විස්තර කරලා තිනවා. හැබැයි පෘථග්ජන පුද්ගලයා මේක සුභ වශයෙන් ගන්නවා. එහෙත් පුද්ගලයා එලෙස නොබලා සුභ සාර වශයෙන් ගෙන තම ශරීර ආදේශයල්ල කෙරෙහිද අනිත් දෑ කෙරෙහිද සුභ වශයෙන් ගෙන බැලීමට යොමු වේ. එයද විපරීත වූ මඤ්ඤණාවක්, විපරීත මඤ්ඤණාවක් බවට පත් වෙනවා, විපරීත තත්ත්වයක් බවට පත් වෙනවා. ඒ ආකාරයට සතර අයුරු විපල්ලාස ධර්ම අනුව පුද්ගලයා විපරීත තත්ත්වයන්ට පත් වෙන බව එලෙස දැක්විය හැකි. ඒ විදිහට දක්වන්නට පුළුවන් සතරාකාර වූ විපරීත තත්ත්වයන් වලට පුද්ගලයා පත්වීම. පිරිවෙන දහම් පාසල හා පාසල YouTube නාලිකාව මගින් ධර්මාචාර්ය විභාගයට පෙනී සිටිනට බලාපොරොත්තු වෙන දුවදරුවන් වෙනුවෙන්, හිතමිත්‍රාදීන් වෙනුවෙන් නිර්මාණය කරන ප්‍රශ්නෝත්තර මාලාවේ 2017-2018 වසරේ අභිධර්මයේ ප්‍රශ්න පත්‍රයේ 6 වෙනි ප්‍රශ්නේ අපි මේ විදිහට කතා කළේ, සාකච්ඡා කළේ අභිධර්ම පාඩම් තරමක අපහසුතාවයක් තියෙනවා පිළිතුරු කොට නැගීමට. විශේෂ කාරණයක් විදිහට ඔබට සිහිපත් කරන්නේ දහම් පාසල් අවසාන ශ්‍රේණියේ බුද්ධ ධර්මය කියන පොතට අදාළවත් බුද්ධ ධර්මය හා පාලි භාෂා පරිචය කියන පොතට අදාළව බුද්ධ ධර්මයේ කොටසෙන් අභිධර්මයට සෑහෙන ප්‍රශ්න එකතු වෙලා තියෙනවා. ඒ නිසා ධර්මාචාර්ය විභාගයට පෙනෙසිනින් බලාපොරොත්තු වෙන ඔබට ඒ කාරණය පිළිබඳව සිහිපත් කරමින් පිරිවෙන දහම් පාසල පාසල කියන YouTube නාලිකාව සමග නිරන්තරයෙන්ම රැඳී සිටින්න ධර්මාචාර්ය විභාගයේ දහම් පාසල් අවසාන විභාගයේ දහම්
පාසල් ශ්‍රේණි විභාග සඳහා අවශ්‍ය පාලි කොටස් සහ අභිධර්ම ආදී කොටස් පිරිවෙන් අවසාන විභාගයේ ත්‍රිපිටක ධර්මයේ වගේ කොටස් සාමාන්‍ය පෙළ බුද්ධ ධර්මයේ වගේ කොටස් අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා මේ නාලිකාව ඔස්සේ ඔබට පුළුවන් ඒ සඳහා යොමු වෙමින් මේ නාලිකාව තුළින් ඔබේ දැනුම වර්ධනය කරගන්න. එසේනම් තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් මේ පාඩමින් සමුගන්නවා. ඔබට විභාගයේ ජයග්‍රහණය කරන්නට ආශිර්වාදයේ කරමින්.